මැතිවරණ වේදිකාවල පොරොන්දු මලු ගෙනල්ලා නත්තල් පප්පල වගේ පොරොන්දු මලු විදින වෙලාවක අපි ඔබෙන් ඉල්ලනවා සත්‍යයේ අහන්නට ඇහුම්කන් දෙන්න කියලා. නාටක කොටයි මැතිවරණ වේදිකාවේ නළුව දෙන්නෙක් ඉන්නවා. එක නළුවෙක් ඉන්නවා. ඒ නළුව නිකන් බලන්න කතා කරනකොට හරියට වයින් කරපු බොනික්කා වගේ. මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා. ගෝඨාභය රාජපක්ෂ උන්නේ හැට ටෙලිප්‍රොම්ප්ටරේ තිරේ වටන කතාව නැතුව කතා කරගන්න බෑ. මේ ළඟදී මුල් ඒරියාව කතා කරනකොට මේ මිනිස්සයා කියලා අලි වටක් දෙනවා. අර තිරේ මාරු කරන මිනිස්සයා මොකක් හරි කරලා පටලවිල්ල කරලා අනුරාධපුරේ කතාව ආපහු දාලා මෙතන. මේ විහිළු කරන්නේ කාගේ අනාගතයත් එක්කද? ඔබේ දරුවන් ගැන අනාගතේ. මේ දවස්වල නම් මෙලි ජාතිවාදී ගැන කියන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයන තියෙනවනේ channel දෙකක්. ඒ channel එක මාසෙකට දෙකකට කලින් නම් දිගටම වඳ පෙති ගැන වඳ සත්කම් ගැන මහ විශාල ප්‍රචාරයක් කරා. දැන් ඒ ඔක්කොම එකපාරම නැති වෙලා ගිහිල්ලා. මේ දවස්වල ඡන්දේ විල්ලා. දැන් යනවා පල්ලි ගානේ, කෝවිල් ගානේ ගිහිල්ලා. මුස්ලිම් ජනතාවගෙන් ඡන්දිලනෝ මේ මං ගැන වැරදි මතයක් ප්‍රචාරය කරලා තියෙනවා. මං එහෙම කෙනෙක් නෙමෙයි. මං බොහොම සාධාරණ මිනිහෙක් කියලා. මෙයා තමයි රටට විනය ගේන්න කතා කරන්නේ. මෙයාගේ ජාතික ආරක්ෂාව විනය ගැන අපි දන්නවා. යුද්ධෙන් පස්සේ කිවිච්ච කාලේ මාධ්‍ය වේදින් අතුරුදාන් වුණා ලසන්ත වික්‍රමතුංගලා මහමග ඝාතනය වුණා ඥාති දරුවන්ගේ ප්‍රතිවාදියෙක් වෙච්ච තාජුදීන් මහමග ඝාතනය කරා පැහැරගෙන ගියා තව පැහැරගෙනින් වෙනණාවක් සිද්ධ වුණා අපි ආදරණීය ලලිත් කුහන් සහෝදරවරු අතුරුදාන් කළා තාමත් ඔවුන් ගැන තොරතුරක් නැහැ ඒතුණ ආරක්ෂක ලේකම් මේ ගෝඨාභය රාජපක්ෂව තමයි වා කියන්න ඕනේ